පොවන් නීල පබළු කතාවේ අවසාන මොහොතේ කුරුළුව මරලා දාන්න හදන පූජට සබා දහමෙන් දඬුවම් ලැබුණා. පූජට අවසාන වතාවටත් මලින්දගෙන් සමාව ලැබිලා ආපහු ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙයිද? ඒකනම් ඇත්තටම සැකසහිතයි. ඒත් මේ කතාවේ ඉදිරියේදී පූජට නැවත වතාවක් තමන් කරපු වැරදි පිළියෙලගෙන ඒව නිවැරදි කරගන්න මලින්දගෙන් අවස්ථාවක් ලැබෙනවා. ඒ පූජගේ ශරීරයේ තියෙන නයිවිෂ නයා විසින්ම ඉවත් කරගෙන. ඒත් මේ පූජ කියන්නේ කවදාවත්ම වැරදි තේරුම් අරගෙන වෙනස් වෙන කෙනෙක් නෙමෙයි. සනීප වෙලා ආපහු එන පූජට කොළඹ යන්නේ නම් සිදුවෙන එකක් නැහැ. මොකද වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න තියෙන නිසා. ඔය අතර පූජා විහාරගෙන් සමාව ගනි. ඒ එදා පූජා එයාව මරන්න හදපු සිදුවීම නිසා වෙන කෙනෙක්ට මේ සිදුවීම එයා කියයි කියලා පූජා බය වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න තමයි පූජා මේ විදිහට සමාව ගන්නේ. ඔය අතර අභිමන් කොත්මලේට එන පූජාව බලන්න. පූජා උත්සාහ කරනවා අභිමන්ව නවත්තන්න. ඒ වගේම අභිමන් කුරුළු දකින්න එක වළක්වන්න. ඒත් අවසානයේ අභිමන්ට කුරුළු මුණ ගැහෙනවා. මේ කේන්තිය නිසාම පූජා ඇලෙක්ස්ට කෝල් කරලා කුරුළු ආයම වතාවක් මරන්න බාර දෙනවා. මේ අවස්ථාවේ තමයි පූජා ගැන අවසානම තීරණය මලින්ද ගන්නෙ. නය ආපහු පූජයට දෂ්ට කරනවා. දෙපාලක්ම නයිවිෂ ශරීරගත වුණ පූජයට ජීවිතය ලැබුණත් පරණ පුරුදු විදිහට හතුරුකම් කරන්න පුළුවන් ජීවිතයක් නම් ලැබෙන එකක් නැහැ. මුළු ජීවිතේම ලෙඩෙක් වෙලා හිරේ දුක් විඳින තැනටම පූජාපත් වෙයි. ඉතින් මේ කතාවේ ඉදිරි සිදුවීම් මේ විදිහට පෙළගෙහි කියලා තමයි හිතන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් සිතුවිලි සේයා එක්ක කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාගේ යාළුවෙක් නෙමෙයිද? එහෙනම් දැන් මම පහළ තියෙන subscribe button එක ඔබලා සිතුවිලි සේයා එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.